නාඩගම් කාර්යෝ කියන්නේ මේ දවස්වල අපේ රටේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි රූගත කිරීම සිදු කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සුන්දර මීතිරිගල ගම්මානයේදී. කොහොම වුණත් මේ ටෙලි නාට්‍ය නිසාම ලැබුණු ජනප්‍රියත්වය සහ ගමේ තිබෙන සුන්දරත්වයත් නිසාම එහි රූගත කිරීම නරඹන්නට විශාල පිරිසක් මීතිරිගල ගම්මානයට පැමිණෙනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග දිවයිනට පැන වූ සංචරණ සීමා පසුව රජයේ විසින් ලිහිල් කළ විකසම විවිධ ප්‍රදේශවලින් ජනතාව එහි පැමිණ සිටියේ කොවිඩ් අවදානමද තුට්ටුවකට මායිම් නොකරමින්. කොහොම වුණත් එලෙස පැමිණෙන ඇතමුන් මේ සුන්දර ගම්මානය සහ පරිසරය අපවිත්‍ර කරමින් මෙන්ම විනාශ කරමින්ද හැසිරෙන බව අපට වාර්තා වුණා. නාඩගම්කාරයෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය හොබවන සාරා හෙවත් සජිත ඇන්තනි පසුගියතා මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණා. ඔහු පවසන්නේ නාට්‍යයේ ප්‍රධාන රූගත කිරීමේ ස්ථානයක් වන වාඩියද මේ වන විට විනාශ කර දමා ඇති බවයි. දැන් මම මේ ඉන්නේ වාඩියේ, අපේ වාඩිය. එතකොට සාමාන්‍යයෙන් රූගත කිරීමක් කියන එකක් කරන්න අපි විශාල ශ්‍රමයක් දරනවා. ඒ ශ්‍රමය ඇතුලේ අපි මේ පරිසරය පරිස්සම් කරන්න ඕනේ කියන එක, කිසිම විදිහකට අපේ කණ්ඩායම නිසා මේ පරිසරය අපවිත්‍ර වෙන්න බෑ කියන ඒ කාරණාත් එක්ක තමයි අපි අපේ ශ්‍රමය මෙහෙවන්නේ. හැබැයි අද අපි මේ වාඩියට එනකොට දැකපු දර්ශනේ හරිම දුක හිතනවා. බලන්න මේ වාඩියේ වහලවල් උඩ මෙතනට ආපු පිරිස් විවිධ දේවල් ලියලා සම්පූර්ණයෙන්ම මේක විනාශ කරලා තියෙනවා. ඒ වගේම මේ වාඩියේ ලෑලි ගලවලා, ඒ වගේ මේගොල්ලෝ පානය කරපු බියර් කෑන් ආදිය මේ හැමතැනම තිබුණා. අපි දැන් මේ හැම දෙයක්ම අස් කරලා මෙතනට ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ ඇවිල්ලා මේ එක දවසක ඒවා විතරයි. ඉතින් හැමදාම මෙතනට එනකොට මේක සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වෙලා අපේ කණ්ඩායමට ෂූටින් ඔන් කරන්න කලින් මේ ඔක්කොම අස් කරලා එහෙම කරලා අපි මෙතන ෂූටින් ඔන් කරනවා. ඊට පස්සේ අපි අර අපි සරාලා අපි නාන ඒ අපූරු ගඟට ගියාම එතන බෝතල් කුඩු කරලා දාලා, ඉතින් ඒක නිසා මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා, ඔය ආදරය කියන එක ලබන්නත් දෙන්නත් ඒක පුදුම වාසනාවන්ත දෙයක්. හැබැයි ඒ ආදරේ නාමෙන් පුළුවන් නම් මේ පරිසරය විනාශ වෙන එක නවත්තන්න අපිට සහයෝගය දෙන්න අපේ නාට්‍ය රූගත කිරීම කරන ස්ථානවලට එනවා නම් ඒක බලන්න අපිට එන්න එපා කියලා කියන්න බෑ, ඒක ඔබේ අයිතියක්. නමුත් පරිස්සමට කිසිම විදිහකට පරිසරය අපවිත්‍ර වෙන්නේ නැති විදිහට හැසිරෙන්න බලන්න. එහෙම වුණොත් ඔබටත් මටත් ගොඩක් ආදරෙන් අපේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිටත් හරි සතුටුයි. මොකද මේ ලස්සන පරිසරය මේ ලස්සන නිසා තමයි අපි මේ නාට්‍ය කණ්ඩායමක්ම නැත්තම් අපිට මේක කොළඹ රූගත කිරීම කරන්න පුළුවන් නාට්‍යයක් වෙන්න තිබුණා. නමුත් අපි මේ ප්‍රදේශයට ඇවිල්ලා කරන්නේ මේ පරිසරයේ ලස්සන නිසා. ඒ ලස්සන නැති කරන්න එපා කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා මේ මගේ මුළු කණ්ඩායමගේම නාමෙන්. එහෙනම් ජය වේවා. ඔන්න කණ්ඩායමම ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ඕගලන්ට මේ ආරංචිය තමයි කියන්නේ. ඒගොල්ලෝ ඔක්කොම වෙනුවෙන් ඔන්න මම කිව්වා ජය වේවා. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.